අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා කිව්වේ දේවල්ම පාවිච්චි කරලා තිබුණාද? නෑ, ප්‍රතිං අවුලක් නෑ. හැම දෙයක්ම එකින් විදිහට වෙලා තිබුණා. ඇත්තට හොඳට හදලා තියෙනවා. හිතුව විදිහට වැඩි වෙලා තියෙනවා. එයාලෙක් තමයි කිව්වේ යාලේ කුණි හදලා තිබ්බ හවුස් ප්ලෑන් එක ගියා. මේකෙන් හදන්න හොඳයි කියලා ඊට පස්සේ තමයි ගෙදර හදාගලා ගියේ. එකින් විදිහට වෙලා තිබ්බා. ආයුබෝවන්. ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අදත් Houseplan.lk එකත් එක්ක. ඉතින් අද දවසේ ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මීරිගමට. මීරිගමට ඇවිල්ලා තියෙන්නේ අපි 158කින් හදලා ඉවර කරපු දෙමහල් නිවස බලන්න. ඉතින් මේ පහුගිය කාලය ඇතුළත එක දිගට අපි අපේ ඉවර කරපු ගෙවල් ටික ඕගොල්ලන්ට අරගෙන ආවා අපේ YouTube channel එක හරහා. ඉතින් මේ තවත් ගයක් අපි මේ ගෙදර බාර දීලා දැනන පොඩි දවසක් වෙනවා. නමුත් අද තමයි වීඩියෝ එක කරන්න ආවේ. ඉතින් ඔගලන්ට පේනවා මේක එක්ස්ටීරිය පෙනුම ගැන කතා කළොත් එහෙම මේක බොක්ස් මොඩල් එකට තමා අපි පෙනුම අරගෙන තියෙන්නේ. නමුත් මේක ඇතුළේ ඩිසයින් එක තියෙන්නේ රූෆ් එකක්. ඇතුළෙන් බැලුවොත් තියෙන හයිඩින් රූෆ් එකක්. මේක බොක්ස් මොඩල් කරන්න හේතුව තමයි ක්ලයන්ට්ගේ උමනාව තිබුණේ මේක එළියට පේනකොට බොක්ස් ටයිප් එකට පේන. නමුත් අපි මේක කරගෙන යන අතරතුරේ මේකේ වහල දෙපැත්තෙන් අපි අගුව අඩි 3-3 දෙපැත්තෙන් පැන්නුවා. ඉතින් ඒකත් එක්ක මේකේ අර සම්පූර්ණයෙන්ම පේන බොක්ස් ටයිප් එක නැති වෙලා රූෆ් මොඩල් එකක් විදිහට දැන් පේනවා. ඔයගලන්ට මේකේ මුලින්ම තිබුණ 3D එකත් එක්ක දාන්නම්. එතකොට ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොන වගේ වෙනසක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට මේ එළියෙන් බැලුවොත් එහෙම මේ කොටසට අපි වෙනම හයිලයිට් කරලා තියෙනවා කලහයකින්. මේ කොටසේ පල්ලෙ හදට්ටුවේ තියෙන ලිවින් ඒරියා එක, ඊට උඩ තියෙන බෙඩ්රූම් එකක්. ඊට පස්සේ අපි දකුණුවද පැත්ත ගත්තොත් එහෙම දකුණුවද පැත්තේ තියෙන්නේ කිචන් එක. කිචන් එකෙන් තමයි වින්ඩෝස් 3ක් අපි එළියට දෙකක් එළියට දාලා තියෙනවා. ඊට පස්සේ එතනින් උඩ කාමරයක් තියෙනවා. ඔයගලන්ට ආවොත් බලන්න පුළුවන් මේකේ ස්ලැබ් එක අපි අරගෙන තියෙනවා එළියට කැන්ටිලීවර් කරලා අඩි 3ක්. ඊට පස්සේ වෙනම බැල්කනි එක අරන් තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේ හැම ස්ට්‍රක්චර් එකක්ම මොඩල් කියන මේ බජට් හවුස් කියන කන්සෙප්ට් එකේ තමයි යන්නේ. ඒකත් එක්ක අපිට ලොකු වියදමක් දරන්නේ නැතුව තමන්ට අවශ්‍ය ඉඩ ප්‍රමාණයන් එක්ක ගෙදර හදාගන්න කොහොමද කියන එකත් එක්ක තමයි මේ හැම ගයක්ම ඩිසයින් වෙන්නේ. ඒකත් එක්ක අපි මේ ගෙදර ඩිසයින් කරලා තියෙන කොටස් අපි වෙන වෙනම බලන්න යන් ඇතුළට. මේ ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුළට ආවට පස්සේ කෙලින්ම ඔයගලන්ට පේනවා බුදු පිළිමේ. මෙතන වෙනම ඒරියා එකක් අපි වෙන් කරලා නැහැ සාලේ බුදු පිළිමේ තියන්න. ඒකත් එක්ක මේ තියෙන ඉඩ ප්‍රමාණය අපි අරගෙන තියෙනවා ලිවින් එකට 14x10 කොටසක් තමයි අපි ලිවින් එකට අරන් දෙන්නේ. කියන්නේ මෙන්න මේ විදිහට මේ ගෙදර අපි මේ කොටස් කිහිපයකට ගෙදර හැඩතල වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ මේ හරියට වෙනකන් අඩි 10ක් විතර තියෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන ඉඳන් අඩි 6ක් විතර තියෙනවා. මේකත් එක්ක අපි ඔයගලන්ට පේනවා ජනේල් දාලා තියෙනවා. මොකද අර හැම තිස්සෙම කියනවා වගේ මේ ගෙදර ඇතුලේ තියෙන ඕන විශේෂම දෙයක් තමයි හොඳ ආලෝකයක්. ඒ වගේම තමයි හොඳ වාතාශ්‍රයක්. හැමදෙස්සෙම කියනවා වගේ ඒකට තමයි මූලිකත්වය දෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඔයගලන්ට පේනවා මෙතන වෙනම වින්ඩෝ එකක් දාලා තියෙනවා මේ කොටසට එළිය ගන්න. ඊට පස්සේ මේ කොටසේ ලිවින් එකට එළිය ගන්න සම්පූර්ණයෙන් පල්ලෙහාට මේ ෆ්‍රෙන්ච් වින්ඩෝස් දාලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ අපිට පුළුවන් අපිට මේ ගැන චයර්ස් ටිකක් තියලා මේ ඒරියා එක වෙන් කරලා තියෙන්නේ ටීවී ලොබි එක විදිහට තමයි මේ ගෙදර මේ ඒරියා එක වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා කරත් එහෙම මේ ගෙදර තව පල්ලෙහා තට්ටුවේ තියෙනවා කාමර දෙකයි කුස්සියයි. ස්ටයා කේස් එකෙන් අපි උඩට ගියාට පස්සේ ආයෙමත් තියෙනවා කාමර දෙකයි පොඩි ලොබි එකකුයි. එතකොට මේක ප්ලෑන් කරලා තියෙන්නේ ටීවී ලොබි එක උඩට. නමුත් මෙතනත් ලොබි එකක් විදිහට මේගොල්ලෝ ඇරේන්ජ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු කොයි විදිහටද කිචන් එක රූම්ස් බාත්රූම් එක තියෙන්නේ කියලා. ඒකෙදි කියන්න ඕනේ මගෙන් ආගේ ඇතුළට එනකොට වම් අත පැත්තේ තමයි බාත්රූම් එකයි කිචන් එකයි තියෙන්නේ. මේ දේවල් වැහෙන විදිහට මේකේ මූලික ඩිසයින් කරලා තියෙනවා. මොකද ලොකු ඉඩකඩක් නැහැ. අපිට මේ ගෙදර මුලින්ම ප්ලෑන් කරනකොට තිබුණ ප්‍රශ්නේ තමයි මේ ගෙදර මේ ඉඩම ගොඩක් පටුයි.
දිගින් වැඩි පළලින් අඩුයි. ඉතින් ඒකත් එක්ක අපි ඩිසයින් කරනකොට මේ ගෙදර පළලින් අඩු දිගින් වැඩි ඉඩම ගයක් තමයි ඩිසයින් කරන්න ඕනේ උනේ. ඉතින් ඒකත් එක්ක පළල අඩුකමේ ප්‍රයෝජනයත් අරගෙන අපි මේකේ එහෙට මෙහෙට දේවල් පේන එක වළක්ව ගන්න පොඩි පොඩි දේවල් ටිකක් කරලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු කාමර සාලේ කොහොමද තියෙන්නේ කියලා. තියෙන සාලෙන් පස්සේ තියෙන කොටසට ඒ කියන්නේ කාමර දෙකයි බාත්รูම් එකයි තියෙන කොටසට මේකේ මේ බාත්รูම් එක තියෙන කොටසේ පාර්ටිෂන් වෝල් එකකින් අපි වෙන් කරලා තියෙනවා බාත්รูම් එකේ ඩෝර් එක ලිවින් එකේ වාඩි වෙන කෙනෙක්ට නොපෙනෙන විදිහට මොකද ලිවින් එකයි මේ ටිකයි එක ළඟ තියෙන හින්දා නමුත් අපි ලොකුවට බිත්ති පාවිච්චි කරලා මේවා වෙන් කරන්න හදන්නේ නැත්තේ ප්‍රධානම දේ තමයි මේවා ගොඩක් සංකීර්ණ ගෙවල් නෙමෙයි කියන්නේ පර්ජස් 7ක 8ක විතර ගේ සම්පූර්ණයෙන් ෆ්ලෝ ඒරියා එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක හැදෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ ගොඩක් බිත්ති තියෙන එහෙම සංකීර්ණ ගෙවල් නමුත් මේ බජට් හවුස් කියන කන්සෙප්ට් එකේ යන්නේ තමන්ගේ අතේ තියෙන මුදලට කරගන්න පුළුවන් හොඳම ගේ. එතකොට ලක්ෂ 50ක් අතේ තියෙන කෙනෙකුට 70ක ගයක් වැඩක් නැහැ. ලක්ෂ 70ක් අතේ තියෙන කෙනෙකුට ලක්ෂ 50ක්ට යනවට වඩා 70 ගෙදර හොඳයි. ඉතින් ඒ වගේ මේ හැම ගෙදරකටම බජට් එකක් වෙනම තියෙනවා. ඒකට මේ දේවල් ලැබෙනවයි කියලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු කාමරයට. මේ තියෙන්නේ 8x12ක කාමරයක්. එතකොට මේ කාමරේ ඔයගලන්ට පේනවා කොහොමද ඉඩකඩ ඉතුරු වෙලා තියෙන්නේ. කිං සයිස් බෙඩ් එකක් දාලා ඊට අමතර සාමාන්‍යයෙන් අඩි 3 හමාරයි 2 හමාරයි වගේ අල්මාරියක් තිබ්බහම කොයි වගේ ඉඩ ප්‍රමාණයක්ද ඉතුරු වෙන්නේ කියලා ඔයගලන්ට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙපැත්තෙම අඩි 1 හමාර වගේ ඉතුරු වෙලා තියෙනවා. මේ කාමරේට කිං සයිස් බෙඩ් එකක් දැම්මට පස්සේ ඊළඟට මේ කාමරේටත් අපි එක පැත්තකින් ජනෙල් පියන් 3ක ජනේලයක් දාලා තියෙනවා. ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් නෙමෙයි. මොකද මේක ගෙදර පිටිපස්ස. එතකොට මේ පැත්තේ ලොකු විශේෂ දෙයක් නැහැ. ගාඩන් එකක් දැනට හැදිලා නැහැ. ඒකත් එක්ක ලොකුවට ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දාලා එළිය ඇවිදින්න කරන්න තරම් ඒ පැත්තේ ඉඩකඩක් නැති හින්දා අපි ගේ ඉස්සරහා පැත්තට තමයි ෆ්‍රෙන්ච් වින්ඩෝස් අරගෙන තියෙන්නේ. අපි ලිවින් එකෙන් ඊට පස්සේ යමු කිචන් එකට. ඔබලන්ට පේනවා මේ කොටසේ තියෙනවා ස්ටයාකේස් එකට දකුණු අත පැත්තෙන් තමයි කිචන් එක අරගෙන තියෙන්නේ. මේ කිචන් එකේම තමයි මේගොල්ලෝ ඩයිනින් ටේබල් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒකත් එක්ක ඔබලන්ට පේනවා පැන්ට්‍රොප් එක අපි එල් ෂේප් එකට අරගෙන තියෙනවා. එතන ඉඩකඩ තියෙන විදිහට ඊට පස්සේ ජනේල ගාවින් සිංක් එක අරගෙන තියෙනවා. මොකද එතනට අනිවාර්යයෙන්ම සිංක් එක තියෙන තැනට ජනේලයක් අත්‍යවශ්‍යයි. ඒකත් එක්ක ඉතින් අපි එතනට සිංක් එක ළඟට ජනේලය අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මෙනම් පැන්ට්‍රි කබඩ්ස් ගහගන්න එල් ෂේප් එකේ හැඩයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස අපි පාවිච්චි කරලා තියෙන්නේ මේ ගෙදර මේ පැත්ත බ්ලයින්ඩ්. ඒ කියන්නේ වම් අත පැත්ත ගෙදර බ්ලයින්ඩ් වෙලා තියෙන්නේ. ඒ හින්දා කුස්සියෙන් එළියට යන්න දොරක් පාවිච්චි කරලා නැහැ. ඉතින් ඒ දොර වෙනුවට අපි මෙතනදී ගෙදර පිටිපස්සට යන්න කුස්සියෙන් නැතුව ස්ටයාකේස් එකට යටින් දොරක් දාලා තියෙනවා. ඔයගලන්ට පේනවා. මම ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඉඩ ප්‍රමාණයක් අපිට සාමාන්‍ය මේක ස්ටෝ රූම් එකක් කියන්නේ ස්ටෝ ඒරියා එකක් විදිහට තමයි අපි ප්ලෑන් කරේ මුලින්ම මේ කොටස ගන්න. මෙන්න මෙතන තමයි දොර තියෙන්නේ. ඉතින් මේක ස්ටෝ ඒරියා එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි ප්ලෑන් කරේ. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම මේක ස්ටයාකේස් එක ගැන මේකත් අපි පොඩ්ඩක් කම්පැක් කරලා තමයි ස්ටයාකේස් එකත් අරන් තියෙන්නේ. ඒකට හේතුව ලොකුවට ඉඩකඩ අරගෙන නෙමෙයි සාමාන්‍ය අඩි 3 හමාර පළල තියෙන විදිහට ස්ටයාකේස් එක අපි අරගෙන තියෙන්නේ. අපි උඩ තට්ටුවට යමු කතා කරන්න මොනවාද තියෙන විශේෂ කරුණු කියලා. අපි උඩ තට්ටුවට මම පල්ලෙහාදි කිව්වා වගේ අපි මුලින්ම ප්ලෑන් කරේ මෙතන ලොබි ඒරියා එකක් කරගන්න සෝෆා එකක් තියලා ඊට පස්සේ ටීවී එක බිත්තියට සෙට් කරලා. ඉතින් මේ ඒරියා එකත් අපි අරගෙන තියෙන්නේ ලොකු ඉඩකඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් අඩි මේ පැත්තට තියෙනවා පළල අඩි 7යි මේ පැත්තට තියෙනවා අඩි 12ක් වගේ 7x12 වගේ ඒරියා එකක් අපි අරගෙන තිබ්බා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන අපි මේ ෆික්ස් ග්ලාස් තමයි දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙතනට නැත්තම් අඳුරුයි. මොකද මේ පැත්තෙන් අපිට ජනේලයක් දැම්මත් මේ පැත්තේ පල්ලෙහා කොටසේ තියෙන වහලයක්. ඒකේ රස්නේ ගොඩක් ගේ ඇතුළට එනවා. ඒ හින්දා අපි මෙතනට කෙලින්ම අරින්න බැරි විදිහට ෆික්ස් ග්ලාස් එකක් දැම්මා. ඒකෙන් එළිය විතරක් ගන්න. මේ පැත්තට අපි දැම්මා අරින්න පුළුවන් විදිහේ ජනේලයක්.
මේ පැත්තට අපි දාලා තියෙනවා අරින්න පුළුවන් විදිහේ ජනේලයක් පළු දෙකේ. ඉතින් ඒකත් එක්ක එන හුලම් ප්‍රමාණය මේ ජනේලෙන් ගන්න ඩිසයින් කරත් මේ හැම එකකින්ම අපි ආලෝකය ගේ ඇතුළට ගන්න පුළුවන් වෙන විදිහක් තමයි ඩිසයින් කරේ මූලිකවම. මොකද අර පල්හැ තට්ටුවේ තියෙන කොටසේ වහලේ ෂීට් රත් වුණාට පස්සේ ඒක මෙහෙට ගොඩක් දැනෙනවා ජනේල් ඇරලා තියෙන ඒකට පත් වුණොත් එහෙම. ඉතින් ඒ හින්දා අපි මේ පැත්තේ ජනෙල් දාන්න නැතුව ෆික්ස් ග්ලාස් දාලා ආලෝකය ගන්න ගිය ඇතුළට ප්ලෑන් කළේ. ඊට පස්සේ අපි යමු මේ කාමරයට. අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එකට. ඒ කියන්නේ නිරිතේ තියෙන ප්‍රධාන නිදන කාමරයට. මේ ප්‍රධාන නිදන කාමරයේ සයිස් එක 10x12. එතකොට ඔබලන්ට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් කිං සයිස් බෙඩ් එකයි ඊට පස්සේ මිරර් ටේබල් එකයි අල්මාරියයි තිබ්බට පස්සේ ලොකු ඉඩ ප්‍රමාණයක් මේක වටේට ඉතුරු වෙලා තියෙනවා. අනිත් දේ තමයි අපි මේකේ මේ පැත්තෙන් ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දාලා තියෙනවා. පියන් තුනක ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක්. ඒකත් එක්ක ආලෝකය ගන්න අපි ප්ලෑන් කරලා තියෙන්නේ මේ පැත්තෙන්. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මම අර මුලින් කිව්වා වගේ මේක මුලින්ම තිබුණේ සම්පූර්ණයෙන් බොක්ස් ටයිප්. ඒ කියන්නේ හයිඩින් රූෆ් එක එළියට නොපෙනෙන්නම. ඒකෙදි තවත් වාසියක් මේකේ වුණා. මොකද වෝල් හයිට් එක ගොඩක් උස ගියා මේ ගෙදර හයිඩින් රූෆ් එක ගහන්න ඕනේ හින්දා. ඒකත් එක්ක මේ කොටසේ සාමාන්‍යයෙන් අඩි 10ක 12ක 13ක වගේ තියෙන රස්නයක ප්‍රමාණයට වඩා ගොඩක් අඩුයි රස්නේ. මොකද මේකේ ගොඩක් උසයි බිත්ති සම්පූර්ණයෙන්. දැන් මේක සාමාන්‍යයෙන් තට්ටු 3ක විතර උසක් පේන තරමේ ගයක්. ඔබලන්ට බැලුවත් පේනවා. දැන් මේ හරින අඩි 8. එතකොට ඒකත් එක්ක කම්පයා කරොත් එහෙම ඔබලන්ට පේනවා මට පිටිපස්සේ තියෙන බිත්තිය කොච්චර උසයිද කියන එක. ඒකත් එක්ක මේකේ තියෙන රස්නේ ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ මම කියෝ වගේ හයිඩින් රූෆ් එක තමයි මේ කොටසේ පේන්නේ. මේකේ අපි එළියට අරගෙන තියෙනවා දකුණු අත පැත්තෙන් බැල්කනි එක. බැල්කනි එකට අපි වෙනම කැනොපි එකක් ඩිසයින් කරලා නැහැ. මොකද ජනේලේ කවර් වෙන විදිහට තමයි කැනොපි එක ඩිසයින් කරලා තියෙන්නේ. ලොකු බැල්කනි එකක් කියන්නේ පළල අඩි 3යි දිග අඩි සාමාන්‍යයෙන් අඩි 10කට වෙන්න බැල්කනි එක අරන් තියනවා. පළල අඩි 3යි දිග අඩි 10යි වෙන්න. අපි ගිහිල්ලා බලමු ඊළඟ කාමරයට. උඩ තට්ටුවේ තියෙන අනෙක් කාමරයට අපි ගියොත් එහෙම මේ කාමරයට තාමකුත් දාලා නැහැ. මේ කාමරය 10x10 කාමරයක්. මේ කාමරේ 10x10 කාමරයක්. ඊට පස්සේ මේක තමයි මම කිව්වේ අර ස්ලැබ් එක ඉස්සරහට අරගෙන يعني කැන්ටිලීවර් කරලා අරගත්ත කාමරේ. පල්ලෙහා කිචන් එකට උඩ තියෙන කාමරේ. මේකෙත් ඕගලන්ට පේනවා බැල්කනි එකක් අරගෙන තියෙනවා. මේකේ බැල්කනි එක ගේ ඉස්සරහ පැත්තට තමයි අරගෙන තියෙන්නේ. අරකෙත් දකුණු අත පැත්තට තමයි මේ කාමරේ බැල්කනි එක ගත්තේ. මේකෙන් වීව් එක තියෙන ගේ ඉස්සරහට. එතකොට මේක ගොඩක් ලොකු බැල්කනි එකක් නෙමෙයි. අඩි 3.5යි සාමාන්‍යයෙන් අඩි 7යි 3.5 වගේ බැල්කනි එකක් තමයි මේ තියෙන්නේ. මේක අපි ප්ලෑන් කරලා තිබුණේ ලොකු කාමරයකට නෙමෙයි. මොකද මාස්ටර් බෙඩ්රූම් එක 10x12 අරගෙන තියෙනවා. පල්ලෙහා කාමරත් සයිසස් වැඩියෙන් අරන් තියෙනවා. මේක අපි 10x10ට තමයි කාමරය අරන් තියෙන්නේ. ඊළඟට අපි ඔහොම යමු මේ ගෙදර උඩ තට්ටුවේ තියෙන බාත්රූම් එකට. මේ තියෙන්නේ උඩ තට්ටුවේ බාත්රූම් එක 6x5. මේක ඇතුළේ ඩීටේල් එක විස්තර කරොත් එහෙම කොමඩ් එක, ඊට පස්සේ වොෂ් ඒරියා එක, ඊට පස්සේ සිංක් එකයි මිරර් එකයි මේ පැත්තේ තියෙනවා. ඉතින් ලොකු ඉඩකඩක් බාත්රූම් එකට වෙන් කරලා නැහැ. මොකද මේ ක්ලයින්ට්වත් රට ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අය තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ලොකු බාත්රූම් එකක්. පිටරට ඉන්න අය ගොඩක් ඉල්ලන්නේ බාත්රූම් එක ලොකු වෙන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය දේවල් ටික තියෙන විදිහට ලස්සනට arrange කරන්න කියලා. ඉතින් මේ client ලංකාවේ කෙනෙක් නෙමෙයි. ඒ හින්දා ලොකු බාත්රූම් එක සාමාන්‍යයෙන් 7x8 ඒ වගේ බාත්රූම් තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට මේක 6x5 බාත්රූම් එකක්. ඔයගලන් පේනවා මේ පැත්තේ සිංක් එක, කොමඩ් එක, වොෂ් ඒරියා එක වෙනම තියෙනවා. ඩ්‍රොප් එක ඇවිත් තියෙන්නේ මේ පැත්තට.
මේ ගෙදර ඒ කියන්නේ මීරිකම අපි අද ආපු ගෙදර මේ තමයි ඉන්නේ ගෙදර අයිතිච. ඉතින් අද තමයි අපි පළවෙනි වතාවට මුණ ගැහෙන්නේ. මොකද මේ සර් ලංකාවේ හිටියේ නැහැ මේ ගෙදර පටන් ගන්නකොට. සර්ගේ අම්මයි තාත්තයි තමයි ඔක්කොම වැඩ කටයුතු කරේ. හැමදේම බැලුවේ ඕවර් ද ෆෝන් තමයි හැමදේම ඩිස්කස් කරේ. ඉතින් සර්ට මොකද්ද හිතෙන්නේ? ඉතින් දැන්ට ගෙදරට පදිංචි වෙලා වෙන්න ඇවිත් තියෙනවා. වැඩි කාලයක් අරගෙන නැතුව අපි කතා කරමු. මොන වගේ හැඟීමක්ද තියෙන්නේ කොහොමද කියන එක. හොඳයි, ඇත්තට හොඳ රහදලා තියෙනවා. හිත විදිහට වැඩි වෙලා තියෙනවා. යාළුවෙක් තමයි යාළුවෙකුගේ හදලා තිබ්බ හවුස් ප්ලෑන් ඉන්දියා. එයා තමයි මට කිව්වේ මේකෙන් හදන්න හොඳයි කියලා. ඊට පස්සේ තමයි ගෙදර කතා කරලා කිව්වේ. සේට වැඩ කටයුතු කරගෙන යෑමේදී කියන්නේ මේකදී අපි අමුද්‍රව්‍ය පාවිච්චි කරනවායි කිව්වේ, දේවල්ම පාවිච්චි කරලා තිබුණාද, ඒ පැත්තේ මොන හරි ප්‍රශ්න තිබුණාද? නෑ, ඒ පැත්තෙන් අවුලක් නෑ. හැමදේම එකම විදිහට වෙලා තිබ්බ. ඉතින් අපි අද දවසේ මේ ගෙදරින් සමුගමු. අරගෙන ඊළඟට තවත් ගෙයකින් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් අද දවසට මෙහෙන් අපි සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.